ඇයි මම මේ තීන්දුව ගත්තේ? ඔබට හොඳට මතක ඇති 2015 වමේම නායකයෙක් පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන පක්ෂ මහලේකක්. ඉතින් මට තිබ්බනේ වෙලාවේ ඔහු පොළොන්නරුවෙන් ඉදිරිපත් වෙන්නේ මට යන්න. කෙටි ප්‍රතිලාභ බලලා අපි යනවද රටේ අනාගතය කුමක්ද කියලා තීන්දුව කරලා අපි දේශපාලන තීන්දුව ගන්නවද වැදගත් කියන්නේ මෙන්න මෙතන. එදා අවුරුදු 4ක් දේශපාලනික අත්දැකීම් තිබ්බ මම තෝරගත්තේ රාජපක්ෂ කඳවුර. ඒ මම දැනගත්තා මේ රට අරාජිකත්වයට වැටෙනවාම කියන එක. මම හරිනම් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන අද නෙමෙයි 2015. 1970 සිරිමාව මැතිනිය කුස්සිය ආර්ථිකයේ කළමනාකරණය කරපු කාන්තාව. 77න් පස්සේ බිහි වෙච්ච බොහෝ නායකයෝ එයාලගේ දෙමව්පියෝම දේශපාලනේ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් කන්නේ, ආණ්ඩුවෙන් බොන්නේ, ආණ්ඩුවෙන් ජීවත් වෙන්නේ. රට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා කෙලින්ම කරන්නේ දේශපාලනේ. සමහරු රට හදන්න එනවා දවසක් රස්සාවක් කරලා නැහැ. අනුන්ගෙන් ෂර්ට් එක අඳිනවනම්, අනුන්ගෙන් සපත්තු දෙක දානවනම්, අනුන්ගෙන් කලිසම ගන්නවනම් දවසක් රස්සාවක් කරලා නැති එකෙකුට පුළුවන් මේ රට හදන්න? මම අද කිව්වයි කියලා දිනෙත් එක්ක ලියලා තියාගන්න 2015 මේ රට අරාජික කරනවා කිව්වා වගේම ජාතික ජනබලවේගයේ දිනුවත් නැතත් බැරි වෙලා හරි දිනුවොත් මේ රට අවුරුද්දක් ගෙනියන්න බෑ. එනිසා මේ වගකීම අපි හරියට බාරගමු. අපි මෙතනින් එහාට වැඩපිළිවෙලක් ගොඩනගමු. නව දේශපාලන ව්‍යාපාරයක් රටට ඕන. කලකිරිච්ච වාමාංශික මැද කඳවුර බලාගෙන ඉන්නවා. මේකට අපි කවුද නායකත්වය ගන්නේ? අන්නේ වගකීම අපි ඉෂ්ට කරන්නේ.